අයිබුවන් හදවලක තුල එන්නේ අලුත්ම එපිසෝඩ් එකකට ගිනුම් කරන්නේ මුලින් ඉඳලා වීඩියෝ මාලාවක් දෙන්න බලාපොරොත්තු වෙන මේ ගිනුම් කරන්නේ පිළිබඳ දැනුමක් නැති අයටත් ගිනුම් කරන පිළිබඳ යම් කිසි දැනුමක් තියෙන අයටත් මේ වීඩියෝ මාලාව වැදගත් වෙයි මුලින් ඉඳලම මේ වීඩියෝ මාලාවත් එක්ක රැඳින්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝ හදන්නේ නව විෂය නිර්දේශයට අනුකූලවත් අනිවාර්යෙන් ඔයාලට මුලින් ඉඳන් එපිසෝඩ් එක බලන්න පටන් ගමු विभाग गोडदा गन्न पुलुवंगे किला मन बलापुरुत्तु वेनवा अपि यमु अद वीडियो एकट गिनुम करने मुलैंदा पटांग गन्नकोट अपिट तीन प्रश्ने मोकद्द मे गिनुम करने नत्तम मे काउंटिंग कियन्ने मोकद्द किन एक एतकोट यम किसी आयतन एक आयतन दीला तीनवा गिनुम करने कियन्ने मोकद्द किला निर्वचन वालट पेनवा ඒ මන් දෙකක් දීල තියෙනවා ගිනුම් කර කියන මොකක්ද කියලා එක එක ආයතන දීලා තියෙන නිර්වචන ගිනුම් කරන කියන මොකක්ද කියලා ඇමරිකානු ගිනුම් කරන සංගමය ගිනුම් කරන කියලා කියන්නේ තොරතුරු ප්‍රයෝජනට ගන්න පාර්ශ්වයන්ට විනිශ්චය කිරීමටත් තීරණ ගැනීමටත් හැකි වන අයුරින් ආර්ථික තොරතුරු හඳුනා ගැනීමේ මැනීමේ සහ සංනිවේදනය කිරීමේ ක්‍රියාවලිය ගිනුම් කරනයි ඒ කියලා තියෙන්නේ ඇමරිකානු ගිනුම් කරන සංගමය ඊට පස්සේ තියෙනවා ඇමරිකානු පොදු සහතිකලත් ගණකාධිකාරී ආයතනේ ඒක ගිනුම් කරන්නේ කියලා තියෙන්නේ ව්‍යාපාරයක යටත් පිරිසෙන් අර්ධ වශයෙන්වත් මූල්‍ය ස්වරූපයක් ගන්නා ගණදුණු හා සිද්ධීන් සුවිශේෂී ආකාරයට මුදල් මාධ්‍යයෙන් उपयोग करगेन सटहन किरीम वर्ग किरीम सारांश किरीम सह क्रियावलिये प्रतिपले विवरण किरीम कलाव गिनुम करनी है ये विधियट आयतन देखक दिलदीन कोट अभी मेकिन पोदु निर्वचनयक अभी हदा गन्नवा मे विधियट गिनुम करनी कियन्ने उनन्दुवक् दक्वन पार्श्वयन्ट तीर्ण गैनीम संधा गिनुम करने एककियट अदाल आर्थिक तुर्तुरु सपेमे समस्त क्रियावलिय गिनुम करनेयाय मे गिनुम कर निर्वचने मेक सरलव तियेन्ने तेरु गन्न पहासुयि अभी आय बलुवत उनन्दुवक् दक्कन पार्श्वयन्ट मं उनन्दुवक् दक्कन पार्श्वयन्ट नैत्नम् अल्म तियेन पार्श्वयन्ट एक मं ईळंग मं किया देन्ना तीर्णयक् गन्न अपि जीविते तीर्ण गन्न ए वगे तीर्णयक् गन्न संधा गिनुम करन एककेट ගිනුම් කරන එකකට ඒකයක් කියන්නේ අපි ගිනුම් හදන පුද්ගලෙක් ආයතනයක් සමාගමක් සංවිධානයක් ඔය ඒවට තමයි ගිනුම් කරන ඒකකයක් කියලා කියන්නේ ඒකකට අදාළව ආර්ථික තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය ආර්ථික තොරතුරු කියන්නේ මූල්‍ය තොරතුරු මම මූල්‍ය තොරතුරු මම ඉස්සරහට විස්තර කරන්නම් मुकद्द मूल्य तुर तुर्कियाला तुर्गिनुम कर पोद निर्वचन कपिहदागत्ता उन्नंदुवद्दक्कन पार्श्वयन्ट तीर्ण गणीम संधा गिनुम करने एकेट अदाल आर्थिक तुर्तुरु सपीमे समस्त क्रियावलिय गिनुम करने ए कियन्ने तुर्तुरु लबा गणीमट उन्नंदुवद्दक्कन पार्श्वयन्ट तीर्ण गन्न ए गिनुम करने एकेके पिलिबंदव आर्थिक स्वर्तर शपी में क्रियावल गिनुम करने सरल की बात अरे अभी गिनुम करने की अन्य सामान्य सरलता सगत्ता गिनुम के अन्य मुकद्द किया एक वाल गिनुम करने की अन्य मुकद्द किया तवा तीसरा हरियादी वाल तेरे तो राय में गिनुम करने आई अकाउंट अकाउंट सदा निम्न आठ दे अकाउंट सदा मोना बला पड़ते हैं एक गिनुम करने मुकदमे की आरमुन ගිනුම් කරන්න තියෙන මොකද්ද මේකේ අරමුණ මේවා කරාට මොකද්ද වෙන්නේ කියන එක අපිට පැහැදිලි කරගන්න පුළුවන් ඒකේ ගුරුවත් පුත්‍ර අනුව මේක දීලා තියෙනවා ගිනුම් කරන ඒකේ පිළවඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ ආර්ථික තොරතුරු සංනිවේදනය කිරීම ගිනුම් කරන ප්‍රධාන අරමුණ වේ අපි මෙතනින් එහාට ගිනුම් කරන ඒකේ කියන්නේ මං කිව්වා වගේ පුද්ගලෙක් ව්‍යාපාරයක් ආයතනයක් සංවිධානයක් ඒකක් වියගේ අපි ඒක
භාවිතය පහසුට ගිනුම් කරන එක කියන ව්‍යාපාරයක් කියලා අපි මෙතනින් හැට නිර්වචනය කරගෙන යන් පහසුට පමණයි. එතකොට මේක තියෙන්නේ ගිනුම් කරන එක කියන ව්‍යාපාරය. ව්‍යාපාරය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ව්‍යාපාරය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ඒක අපි පස්සේ කිය දෙන උනන්දුවක් දක්වන පාර්ශ්වයන් කියන්නේ මොන කට්ටියද කියලා එයාලට අපිට තීරණ ගන්න අපේ ව්‍යාපාරය දිහා බලලා තීරණ ගන්නවා. තීරණ ගන්න අවශ්‍ය වෙන තොරතුරු අපි ගිනුම් කරන්නේ හරහා මේ ආර්ථික තොරතුරු සංවේදනය කරනවා එයාලට. ඒක තමයි මේකේ ප්‍රධාන අරමුණ. මේ වගේ ගිනුම් කරන අරමුණ ගිනුම් කරන නිර්වචනය වගේ ඒ වගේ MCQ ප්‍රශ්න එනවා වෙනස් කළ දෙන්නේ ඔයාලා තෝරා ගන්න අවශ්‍ය වෙනවා නිවැරදි පිළිතුර. මම දන්න 2019 මේකට තිබ්බේ MCQ ප්‍රශ්න කොහොමද අවිලා තියෙන්නේ කියලා. ආර්ථික තොරතුරුගේ මූල්‍යමය තොරතුරු වලට මොකද්ද මේ මූල්‍යමය තොරතුරු කියන්නේ? මූල්‍යමය තොරතුරු වලට අපි ඔයාලට උදාහරණ කිව්වොත් දැන් සාමාන්‍යයෙන් ව්‍යාපාරයක ගිනුම් කරන එකක ලාභය වත්කම් වල වටිනාකම, ඒ කියන්නේ ලාභය 20,000යි මුළු වත්කම් 1,02,000යි ඔළු වගකීම් 1,05,000යි හිමිකම් 1,10,000යි ඒ වගේ දේවල් මූල්‍යමය තොරතුරු. ඒතර මූල්‍යමය නොවන තොරතුරු මොකද්ද කියලා බලුවොත් සේවක සංඛ්‍යාව 500යි ව්‍යාපාරයේ තත්ත්වෙන් උසස් ගුණාත්මක භාණ්ඩ ආලෝක කරලා මහජනතාව තුළ හොඳ ප්‍රතිචාර තියෙනවා. සේවක අභිප්‍රේරණය සඳහා හොඳ වැඩි පිළිලා තියෙනවා. ඒ වගේ දේවල් නොවන තොරතුරු. එතකොට මේ මූල්‍යමය තොරතුරුත් මූල්‍යම නොවන තොරතුරු තීරණ ගන්න හැකි වෙනවා අපි ලබා දෙන්නේ ගිනුම් කරන තුළින් මූල්‍යමය තොරතුරු ආර්ථික තොරතුරු. ඒ දෙකම වැදගත් වෙනවා තීරණ ගැනීම සඳහා. ගිනුම් කරන අරමුණ කියද්දිත් ගිනුම් කරන මොකක්ද කියද්දිත් අපිට තිබ්බා ගිනුම් කරන ඒකේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්ව. ගිනුම් කරන ඒකේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්ව නැත්තම් ඇල්මක් දක්වන පාර්ශ්ව අපි බලමු මොනවාද කවුද ඇල්මක් දක්වන්නේ නැත්තම් උනන්දුවක් දක්වන්නේ ව්‍යාපාරය පිළිබඳ කියලා. මේක අපිට ඕනම දැන පුළුවන් බාහිරව උනන්දුවක් දක්වන පාර්ශ්වයයි අභ්‍යන්තරව උනන්දුවක් දක්වන පාර්ශ්වයයි. ව්‍යාපාරයත් පවත්වාගෙන යද්දී මේ ව්‍යාපාරය පිළිබඳව සොයලා බලන තොරතුරු ගන්න ව්‍යාපාරයක් සමඟ ගනුදෙනු කරන ඒ වගේ පිරිස් තමයි ඇල්මක් දක්වන පාර්ශ්වයන් ලෙස අපි හඳුන්වන්නේ. අපි උදාහරණයක් ගත්තොත් ව්‍යාපාරයේ අයිතිකරු. අපි ඉස්සරහට කියා දෙනවා ගිනුම් කර එක සංකල්පය එහෙම ව්‍යාපාරයත් අයිතිකරු කියන්නේ දෙන්නෙක්. ඒක අපි ඉස්සරහට කියා දෙන්න ඊළඟ පාඩමේ. ඊට පස්සේ ව්‍යාපාර පිළිබඳ අයිතිකරු උනන්දුව දක්වනවා. ඇයි උනන්දුව දක්වන්නේ? අයිතිකරු ව්‍යාපාරයට ආයෝජනය කළ තියෙන මුදල් ඒ පිළිබඳ මොනවද වෙලා තියෙන්නේ? මේ ලාභය තියෙනවද අලාභ තියෙනවද තවත් මේ ව්‍යාපාරයට ආයෝජනය කරනවද නැද්ද කියලා බලන්න අයිතිකරු ව්‍යාපාරය දෙස බලාගෙන ඉන්නවා. ඊට පස්සේ කියන්න පුළුවන් කළමනාකරු. මේ අයිතිකරු කළමනාකරු සේවකයෝ ඒ වගේ අය අභ්‍යන්තරව ඇල්මත් දක්වන පාර්ශ්ව කියලා කියන්න පුළුවන් කළමනාකරු. ඒ කළමනාකරු ව්‍යාපාර දිහා බලා ඉන්නවා. එතකොට කළමනාකරු ව්‍යාපාර දිහා බලා ඉන්නේ ව්‍යාපාරය යාලගත තීරණ ඒව නිවැරදිව වෙනවද අනාගතයේ මේ ව්‍යාපාරය යන විදිහට අපි කොහොමද ව්‍යාපාරය කරගෙන යන්නේ මේ වගේ දේවල් වලට කළමනාකරු ව්‍යාපාර දේශ බලා ඉන්නවා නැත්නම් ඇල්මක් දක්වනවා. ඊට පස්සේ සේවකයෝ අපේ රැකියාව සුරක්ෂිත භාවයක් තියෙනද මේ ව්‍යාපාර වැටුප් වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා ඒවා බලනවා සේවකයෝ. ඊට පස්සේ රාජ්‍ය ආයතන බාහිර පාර්ශ්වයක් වශයෙන් ව්‍යාපාරයට නියමිත පරිදි බදු ගෙවනවාද ව්‍යාපාරි විසින් සපයන තොරතුරු රාජ්‍ය ආයතන වලට නිවර්දිව සපයනවාද ගුණාත්මක භාණ්ඩ සපයනවාද ඒ වගේ දේවල් වලට රජයේ බලාගෙන ඉන්න ව්‍යාපාරයේ දේශ. ඊට පස්සේ ගනුදෙනු කරුවෝ. ගනුදෙනු කරන මේ වගේ භාණ්ඩ හොඳයිද? වක්කීම් සහතික
සඳහා ඉටු කර මේ ව්‍යාපාරයේ හොඳ පැවැත්මක් තිබෙනවද ඒ වගේ දේවල් නිසා බලාගෙන ඉන්නවා ගණදෙනු කරුව ඊට පස්සේ නාය හිමියෝ නාය සපේ නායතන සපේ ඇදී නාය ආපසු ලබා ගන්න පුළුවන්ද තව දුරට අපි නාය දෙනවද තව නාය පුළුල් කරනවද ඒ වගේ දේවල් ඊට පස්සේ අපිට මෙතන නැතත් කියන්න පුළුවන් තරංගරුව ව්‍යාපාර දේශ බලා ඉන්නවා එයාලගේ කොහොමද මේ ව්‍යාපාරය ගෙනියන්නේ එයාලා අපිට තරංගයක් වෙයිද එයාලට අපි අභියෝගයක් වෙයිද ඒ වගේ දේවල් ව්‍යාපාර දේශ බලාගෙන ඉන්නවා පාර්ශ්වයන් එයාලා තමයි ඇල්මත් දක්වන පාර්ශ්වයන් අපි එයාලට තමයි තොරතුරු සංවේදනය කරන්නේ ඊට පස්සේ ගිනුම් කරන අපිට ගිනුම් කරන බෙදන්න පුළුවන් කොටස් දෙකකට එකක් මූල්‍ය ගිනුම් කරන්නේ දෙක අනිත් එක කලමනාකරන ගිනුම් කරන්නේ ගිනුම් කරන දනකමන ගිනුම් කරන එක කියන්නේ එතන මූල්‍ය ගිනුම් කරන කියන්නේ ගිනුම් කරන එකේ අතීත ගණදුණු හා සිද්ධීන් වලට අදාළ තොරතුරු ආර්ථිමය තීරණ ගැනීම සුදුසුන ආකාරය සකස් කර බාහිර පාර්ශ්වයන්ට ඉදිරිපත් කරන කිරීම මූල්‍ය ගිනුම් කරන එතකොට කලමනාකරන ගිනුම් කරන කියන්නේ ආයතනයක සියලුම කලමනාකරණ මට්ටමේ අවශ්‍ය වන පරිදි සැලසුම් කිරීම පාලනය කිරීම තීරණ ගැනීම වගකීම් ඉටු කිරීම හැකි වනසේ මූල්‍යම හා මූල්‍යම නොවන තොරතුරු සැපීම කලමනාකරණ ගිනුම් කරන්නේ යයි එතකොට අපි මූල්‍ය ගිනුම් කරන්නේ ඔයාලා ඉස්සරට යනකොට තේරෙයි අපි එදක වෙන් කළ හඳුනා ගන්න පුළුවන් මේ විදිහට මුල්‍ය ගිනුම් කරන කලමනාකරණ ගිනුම් කරන වෙනස්කම් මේවට MCQ ප්‍රශ්න හැදෙනවා ඔයාලා ඒගෙන මේවා තුලින්ම ඉගෙන ගන්න මේ විදිහටම එන්නේ මේ තියෙන කෑල්ල ඒ විදිහටම එන්නේ පරලලා තමයි සාමාන්‍යයෙන් එන්නේ ගොඩාක් දුරට ඒක නිසා මේ කරුණු ගැන ගොඩක් ඔලුවට ගන්න දුර මුල්‍ය ගිනුම් කරන්නේ ඓතිහාසික තොරතුරු යොදා ගනි ඓතිහාසික සහ පුරෝකතන යොදා ගනි කියන්නේ කලින් කරපු කියන්නේ මේ වර්ෂයේ කරපු ඒ තොරතුරු අරන් තමයි අපි ගිනුම් කරන ක්‍රියාවලියට දාලා අවුට්පුට් එකක් ගන්න ඒ වගේ තමයි කලමනාකරණ ගිනුම් කරන හැම නෙමෙයි ඒ අතීත තොරතුරු වර්තමානයට පුරෝකතනය කරන අපි ප්ලෑන් කරන මෙහෙම වෙයි එන්නේ තුරු ලබා ගන්නවා තීරණ ගන්න ඊට පස්සේ මූල්‍ය ගිනුම් කරන්නේ බාහිර හා අභ්‍යන්තර පාර්ශ්වයන් දෙකටම තොරතුරු ඉදපත් කරනවා ඒකට කලමනාකරණ ගිනුම් කරන්නේ අභ්‍යන්තර පාර්ශ්වයට පමණයි තීරණ ගන්න තොරතුරු ඉදිරිපත් කරන්නේ මූල්‍ය ගිනුම් කරන්නේ ගිනුම් කරන කාලාචර්ය සඳහා තොරතුරු ඉදිරිපත් කරනවා කලමනාකරණ ගිනුම් කරන්නේ කලමනාකරුවන්ට අවශ්‍ය වන අවස්ථාවලදී තොරතුරු ඉදිරිපත් කරනවා මූල්‍ය ගිනුම් කරන්නේ ගිනුම් කරන සංකල්ප රීති සම්පදායන් ගිනුම් කරන ප්‍රමිති යොදා ගන්න කියන්නේ ස්ටෑන්ඩඩ් එකක් මේක නීතියක් මේක හැම තැනම එක වගේ තියෙන නීති රීති ප්‍රමිති සංකල්ප යොදාගෙන මූල්‍ය ගිනුම් කරන සිදු කරනවා කලමනාකරණ ගිනුම් කරනට මේ වගේ දේවල් අදාළ වෙන්නේ නැහැ ඒක කලමනාකරණ තුනේ අවස්ථාය මත ඉෂ්ට වෙන දෙයක් අපි බැලුවා ඊට පස්සේ දැන් ගිනුම් කරන කියන්නේ මොකද්ද ගිනුම් කරන පිළිබඳ ඇල්මත් දක්වන පාර්ශ්වය ගිනුම් කරන්නේ ඇයි කවුන්ටින් කරන්නේ ඇයි ඒ වගේ දේවල් කරා අපි බලමු ඊට පස්සේ ගිනුම් කරන පරිසරය පිළිබඳ ගිනුම් කරන පරිසරය ගිනුම් කරတဲ့ අවට පරිසරය අපිට අපි ප්‍රධාන කොටස් පහකට බෙදලා දිනවා ඒකේ පළවෙනි එක ආර්ථික හා දේශපාලන පරිසරය ව්‍යාපාරයට බලපානවා ආර්ථිකයයි දේශපාලන පරිසරය ඒක මම සරලව හඳුන්වුවොත් මේක කියව ගන්න ඔයාලට පුළුවන් ඒකින් මම සරලව හඳුන්වන්නම් ආර්ථික දේශපාලනේ සිදුවන යම් යම් වෙනස් වීම් ව්‍යාපාරයට බලපෑම් සිදු කරනවා අපි උදාහරණ ගත්තොත් බදු ප්‍රතිපත්ති ආර්ථික බදු ප්‍රතිපත්ති විනිමය අනුපාත මිල මට්ටම් රාජ්‍ය ප්‍රතිපත්ති දේශපාලනයේද අපි හිතමුකෝ නව ජනාධිපති කෙනෙක් පත්වේ කියලා එයා මොන වගේ තීරණයක් ගනීද ව්‍යාපාර පිළිබඳ මේ අපිට අදාළ ව්‍යාපාර ශේෂ්ත්‍රය පිළිබඳ මොන තීරණ ගනීද සහන දෙයිද ඒ වගේ දේවල් ආර්ථික ආදේශපාලන පරිසරයෙන් අපිට වැදගත් වෙනවා
ව්‍යාපාරයට ශිල්පීය හා වෘත්තීය පරිසරය ශිල්පීය හා වෘත්තීය පරිසරය ගිණුම් කරණය ප්‍රේමිත සංකල්ප අනුව ක්‍රියාත්මක වෙනවා ඒ ඒ වගේ ප්‍රේමිත සංකල්ප නීති රීති අනුව ක්‍රියාත්මක වෙන්නේ මේ ගිණුම් කරණය කියන විෂය නැත්තම් ව්‍යාපාරික භාෂාව තැනම එක වග වෙන්න ඕනේ මේ ලංකාවේ එකක් ඇමරිකාවේ තව එකක් නැත්තම් ලංකාවේ මේ එක එක ආයතන වල එක එක විදිහයි එහෙම වුණත් මිනිස්සුන්ට තීරණ ගන්නත් බැරි වෙනවා මිනිස්සු තේරුම් ගැනීමේ හැකියාවත් නැති වෙනවා ඒක නිසා ශිල්පී හා වෘත්තීය පරිසරයේ බලපෑම් ගිණුම් කරන ප්‍රමිත වෙනස් වෙන ඒවා ගිණුම් ශිල්ප ක්‍රම ගිණුම් කරන වෘත්තීය ආයතන විසින් කියවන දේවල් ව්‍යාපාරය කෙරෙහි බලපෑම් ඇති කරනවා ඊට පස්සේ නෛතික පරිසරය රටක තියෙන නීතිය සාමාන්‍ය ප්‍රයිවට් නැතුව රාජ්‍ය ආයතන ගිණුම් තියෙනකොට නෛතික පරිසරය ගොඩාක්ම බලපානවා ඒ රජයේ නීති රීති වලට අනුකූලව සිදු කරන්න ඕනේ ගෙවීම් සිදු කරනකොට ඒවා බලන්න ඕනේ ඒ වගේ තියෙනවා නෛතික පරිසරයේ රටක තියෙන නීති නීති ආදායම් බදු පනත් හවුල් ව්‍යාපාර ආඥා පනත් ගිණුම් කර ඉගෙනන පනත් ඒවා අදාළනවා ව්‍යාපාරයට ඊට පස්සේ සමාජ සංස්කෘති පරිසර රටක නැත්නම් අපි ව්‍යාපාරය සිදු කරන පරිසරයේ තියෙන ආකල්ප සිරිත්විරිත් පුරුදු විශ්වාස ජන සංඛ්‍යාව ජන සංක්‍රමණය පුද්ගල ජන රටාව මේ ව්‍යාපාරය කෙරෙහි බලපෑම් ඇති කරනවා තවත් තාක්ෂණික පරිසරය තාක්ෂණික පරිසරය තාක්ෂණික පරිසරය දැන් වෙනස් වෙන ඉක්මනින් වෙනස් වෙනවා තාක්ෂණික පරිසරය තාමත් වැදගත් වෙනවා අපි උදාහරණයක් ගත්තොත් ඉස්සර පොත්වල තමයි අකවුන්ට්ස් හැදුවේ ලෙජර් හදලා ඒනට දැන් ඒක ගිණුම් කරන බුදුකාංගයක් නැත්නම් සොෆ්ට්වෙයාර් එකක් මඟින් තමයි ඒවා ගිණුම් කරන්නේ සිදු කරන්නේ ඒ වගේ තාක්ෂණයේ වෙනස් වෙලා තියෙනවා ඒ තාක්ෂණික වෙනස් වීම ව්‍යාපාරයේ කිරි බලපෑම් ඇති කරන මේ වගේ ආර්ථික පරිසරය දේශපාලන ශිල්පීය වෘත්තීය නෛතික සමාජ සංස්කෘතික තාක්ෂණික පරිසර සාධක ව්‍යාපාරයේ කිරි බලපෑම් ඇති කරනවා ඒ මගින් එන ගන්නා තීරණ වෙනස් වෙන දේවල් අනු අපි ගිනුම් කරන එකන්ස් හදනකොට අපි හිතන්න ඕනේ මේක අපි තමයි ව්‍යාපාරය කියලා. ව්‍යාපාරයේ පැත්තෙන් හිතලා තමයි තීරණ ගන්න ඕනේ. අපි ඊළඟට අදියරට ගියොත් අපි යනවා ගිණුම් කරන ක්‍රියාවලිය. මොකක් වුණත් අපි භාණ්ඩ නිෂ්පාදනය කරත් ඒක යම් කිසි ක්‍රියාවලිය. යෙදවුමක් දාලා ඒක යම් කිසි ප්‍රොසෙස් කරන ක්‍රියාවලියක භාජනය කළා අපි අවුට්පුට් එකක් නැත්නම් නිමවීමක් ලබා ගන්නවා. ගිණුම් කරනෙත් ඒ විදිහම තමයි. එතකොට අපි බලමු ගිණුම් කරන ක්‍රියාවලිය කොහොමකක් කියලා. අපි ගිණුම් කරන යෙදවුම වශයෙන් අපි දානවා ගණදුනු හා සිද්ධි. ගණදුනු කියන්නේ මොකද්ද කියලා බලුවොත් එකක් එකක දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර හුවමාරුවක් හෝ පැවරීමක් සහිත බාහිරව සිදුවන සිදුවීමක් ගණදෙනවා කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ සිද්ධියක් කියන්නේ මොකද්ද? සිද්ධියක් ප්‍රතිඵලාත්මක සිදුවීමක් වෙන්න පුළුවන්. අභ්‍යන්තර හෝ බාහිර වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් හිමිකම්, වගකීම්, වත්කම් වලට වෙනස් වීමක් සිද්ධීන් හේතු වෙනවා. මේවා වෙනස් වෙන්න හේතු වෙනවා. ඊට පස්සේ ගිණුම් කරන ක්‍රියාවලිය ගිණුම් කරන ක්‍රියාවලිය අපි යෙදවුමක් දානවා ඒක යම් කිසි ක්‍රියාවලියකට භාජනය කරනවා ඊපස් අපි නිමවීමක් ගන්නවා ගිණුම් කරන ක්‍රියාවලිය තියෙන්නේ මූලික සටහන් පොත් සටහන් කරනවා ලෙජර් වල පිටපත් කරනවා ඊට පස්සේ ශේෂ පීක්ෂම හදනවා ඒකෙන් අපි ගිණුම් කර නිමවීම ගන්නවා මූල්‍ය ප්‍රකාශන ඉස්සරහට කියලා දෙනවා නිවැරදිව ආදායම් ප්‍රකාශයත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයත් හිමිකම් වෙනස් වීම ප්‍රකාශයත්
මුදල් පෙවා ප්‍රකාශයත් කිනුම් කරන ප්‍රතිපත්ති හා සටහන් ඇතුළත් මූල්‍ය ප්‍රකාශන අපේ නිමම වශයෙන් ලබා ගන්නවා. මේ තියෙන මේ අද පාඩමේ තිබ්බ යම් යම් තැන් නොතේරෙන්න පුළුවන්. මොකද ඉස්ලාම කිනුම් කරනට ආදුනිකයි නම් මේ දේවල් නොතේරෙන්න සමහර තැන් නොතේරෙන්න පුළුවන්. ඉස්සරහට යද්දී ඒ නොතේරුණු දැන් වලට තේරෙයි. උදාහරණ කැටිගත්තු මොකද්ද ආදායම් ප්‍රකාශය කියන්නේ, මොනවද මේ ජර්නල් කියන්නේ, මොකද්ද මේ ලෙජර් කියන්නේ, ඒ වගේ දේවල් නොතේරෙන්න පුළුවන්. ඒක ගිරුම් කරන්නේ මේ වීඩියෝ මාලාවත් එක්ක ඉස්සරහට යද්දී ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. විභාගයටත් විශාලටත් දාන්න මේ වීඩියෝ මාලාව ඔයාලට උදව්වක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අදට අපි මේ ගිනුම් කරන මූලික දේවල් ටික නැත්තම් ආරම්භය අපි ගත්තා. අපි ඊළඟට ගිනුම් කරන සමීකරණය තුලින් කොහොමද වත්කම් වගකීම් හිමිකම් ආදම් වියදම් ඒවා කොහොමද අඳුනාගන්නේ, ඒ ටික අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන්. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, මේ වීඩියෝ මාලාව වැදගත්ද නැද්ද, මොකද්ද මේකෙන් හැදෙන්න ඕනි, වීඩියෝ මේ කියලා දෙන විදිහ තේරෙන්නේ නැද්ද, බීට වඩා පැහැදිලිව කියලා දෙන්න කොහොමද පුළුවන්, ඒ වගේ ඕනම දෙයක් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ සෙට් එකක් නැත්නම් වීඩියෝ මාලාවක් යන නිසා අපි මුල ඉඳන් හොඳට වීඩියෝ එකේ ඔයාලට තේරෙන විදිහට හදාගෙන ඔයාලගේ අදහස් යෝජනා චෝදනා සියලු දේ කමෙන්ට් සෙක්ෂනේ දාන්න. මීටත් වඩා දේවල් දන්න දෙයක් තියෙනවා නම් අනිත් කට්ටියටත් දඩුම් බෙදා ගන්න, පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මේ ගිනුම් කරන්නේ මූලිකවම තියෙන ටික, ඒ කියන්නේ ගිනුම් කරන්නේ මුල ඉඳන් යන්නේ, මුල ඉඳන් සරලව කියලා දෙනවා. මගේ වීඩියෝ කලින් ඒවා තියෙනවා ලොකු ලොකු ගණන් පාස් පේපර්ස් ගණන් හදපු වීඩියෝ පහලින් දාන්න. ඒවත් ගිහිල්ලා සාමාන්‍ය නිකන් හරි පොඩි දල අදහසක් හරි ගන්න Accounting Pro Facebook page එකක් තිනවා, ඒකත් සමග සම්බන්ධ වෙලා ඉන්න. එතකොට පුළුවන් මේකේ අප්ඩේට්ස් මොනවාද කියලා දැනගන්න පුළුවන්. ඒකේ ලින්ක් එකක් පහලින් මම දාන්නම්. MCQ හදන්න කියලා තියෙනවා. MCQ හදනකොට මම මුල ඉඳන් කරගෙන යනකොට මේකේ MCQ එනවා, මේ තියරි කොටස් වලින්ුත් එනවා. ඒ වලට අල්ලගන්න පුළුවන්. MCQ වලටත් විසඳුමක් වේ මේ වීඩියෝ මාලාව. අදට අපි මේ පාඩම අදට මේ දෙනින් අවසන් කරනවා. ඊළඟ පාඩමෙන් හමු වෙමු. ඉක්මනටම ඊළඟ පාඩමත් ඔයාලට අරගෙන ඉන්නවා.